රටක් විතරක් වැඩක් නැහැ රාජ්‍යයක් හැටියට තියෙන්න ඕන. රාජ්‍ය තමයි රට වැසිය රකින්නේ. මේ එක්සත් ජනපද උපාය මාර්ගයේ සාර්ථක වෙනවා කියන්නේ අපට අපේ රාජ්‍ය නැති වෙනවා. රට ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙච්ච රට උන්ගේ රට බවට පත් වෙනවා. මෙන්න මේ ඉරණම අප ඉදිරිපිට ලියමින් ඉන්නේ. ඒ අවාසනාවන්ත ඉරණම කරා පාපකාරී ඉරණම කරා ජාතිය රැගෙන යමින් ඉන්නේ. ඒක තමයි අර දින 51 රනිල්ට පට්ටම නැති වෙච්ච වෙලාවේ ඇමරිකානු තානාපති ඇතුළු කැනඩා බටහිර ඔක්කොගෙම කිරිපණු ගාය වැඩි උනේ. රනිල්ගේ රස්සාව නැති වුණාම අතේ තියෙන ගිවිසුම් ටික ඊළඟට ඒවට පණ එන්නේ නැහැ. ඒවා වෙන එක නවත්තන්න තමයි අවදානම හරගෙන හරි ඒ වෙලාවේ ඒ උත්සාහය දියත් කරන ලැබුවේ. හැබැයි ඒ වෙලාවේ බටහිර තානාපතිලට හැදී වෙච්ච රුදාවෙන් තමුන්නාස බටහිර තානාපතිලටයි ජනතා විමුක්ති පෙරමුණටයි. බලන්නකෝ අතීතයේ අධිරාජ්‍ය විරෝධී ජනතා විමුක්ති පෙරමුණ අධිරාජ්‍යවාදී අග්‍රගන්නේ ඒජන්තයාට නැවත අගමැතිකම ලබා දීම සඳහා කොපමණ නිර්වත්ව කඩේ ගියාද කියන එක. ඒ දින 51 වෙච්ච එක හොඳක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ යට ඇඳුමත් ගලවා දැමීම. ඔවුන් විසින්ම වුණා දැමීම. ඔවුන් කොතරම් බටහිර ගැති රනින්ගේ සුවජ කීකුරු බත් බැලයන්ද යන වග තමා විසින්ම සනාත කොට පෙන්වීම. ඒ නිසා මේ සියලු දෙනාම හිලා කරගෙන මේ රට ගෙන යමින් තිබෙන ඒ විපත්තිදායක මාවතින් මේ රට එළියට ගන්න නම් ජනාධිපතිවරණයේ ඉන්නේ ආවම අපි බලාගමුකෝ කියලා ඉතරක් ඉන්නේ නැතුව රට වැසියෝ විහැටියට තමන්ගේ රාජ්‍ය රැක ගන්න මේ පාපතර මෙහෙයුම පරද්දන්න ගත යුතු වැඩිතර නිවැරදි පියවර ගන්න ඒ සඳහා සමගි සම්පන්නව එකවන්ව එකට එකතු වෙලා ස්ටොප් USA සංවිධානයේ හරහා මේ බලපෑම ගොඩනගමු. ඒ සඳහා තමුන් වහන්සේලා සියලු දෙනාටම ශක්තිය ධෛර්ය යෝධ බල යෝධ වීර ලැබේවා කියා පදමෙන්.